බන්දුපුතේ .ල් බරවිට දුොලපුතාල සෙලු දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් දපුතේට. lල්lk වෙ බඩවිය කියල කියන්නේ හයශ්‍රීින් සිටේ කොළහශවීය දක්වාම විෂනිර්දේශයට අනුව සැක්ෂ වීඩියෝ සහ ප්‍රශ්න පත්තර වලින් සමානවිත වෙබ්බඩවිය කිටන වෙබ්බඩවිතුලින් දැන්ම බොහෝ ප්‍රමාණයක් ඔෝගලන්ට නිවසේ සිටම ගැ ැනීමට අවස්ථාවයි ලැබෙනවා ඉතින් ගොඩක් වටින වෙබරවයක් ඉතින් දු ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා අපිත් එක එක තුළන්න කියලා. ඉතින්දකු පෙරදික සංගීතය උසස් පෙළ විශය හදාරණ දරුවන් වෙනුවෙන් තවත් ප්‍රශ්නයක් විභාගයට නිතරම නිතරම එන ප්‍රශ්නයකුත් එ ඒ ප්‍රශ්නය තුළෙන් පාඩම සාකචා කිරීමේ බලාපපුෘතුතින් ම අදත් එක තුුණ ඒ තමයි තාල කියල කියන ප්‍රශ්නය ඉතින් තාල සම්බන්ධව හැම දාමෝසොස් වෙල විභාගයට ප්‍රශ්නයක් ප්‍රශ්නයකට වැඩි ප්‍රමාණයක් එකනැතන් ඉරිගහන ප්‍රශ්න පත්තරයේ ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් හැදෙන පාඩමක් ඉතින් මේකට මට ප්‍රශ්නයක් ං ගොන කළෙත් නෑ මේ ප්‍රශ්නය මත කොමණක් සාකචා කරන කළලා මුකද එසරම්ම කොල් මාතෘකාව අපිට තාලය නැතුූ සංගීතයක් කතා කරන්න බැරි නිසා ඉතින් මම හිතනවා තාල කන පාඩම ඔගුලන්ට ටික් පැදලි කරන්න. තා කියලා කියන්නේ මොකක්ද මේ තාලය කියලා කියන්න කියලා සෙලා මොප ඉගනඟම තාලය කියනදේ කොහොමද අපිට මුලින්ම ඉතිහාසය කතා කරනකොට අපි ඉගෙනගන්න ලැබෙන්නේ. එතකට තැලීම ඉස්සල්ලාම සංගීත භාන්්ඩ නොමැති යුගයේදී. මේසුන් එගුලන්ගේ අවශ්‍යතා විනෝදස් සඳහා අයම් කිසි ගීත ගායනා කරනකොට මොනහරි තැලීමක් සිදුලා ම ගල් කැට දෙකක් හරි මනහරි දෙයකින් අත්තුූඩි හයි හම කැලීමක් සිදු කර යිතික තැලීම තුළින් තාලයකෙන් වචනය බෙවුණා කියලා සහ තාලයකන සංකල්පය ඇති වුණා කියලා අපි අඳුනගන්නා ඉතිං දපුදේ මේ තැලීම තුළින් තමයි තාලය අපිට අඳුනගන්න ලැබෙන්නේ. ඒවගේම තායක තාලයක් කියල කියන්නේ කාලේ මනින. ඒ කාලය මෙම කණඩනය කරගර අපි මනින එකට තාලය කල කියන්නේ. එතකොට ඒ තාලයේය මත තමයි අපේ ගායනය තියන සියලු ප්‍රයෝගපියයොදලා විස්කම් දක්වන්න. ඉතින් ඒ කාලය මනින ඇද මෙින්මක් කියල කිවන්න ඉතින්ඒ කාලයේ මනින කෙටිමින්ම තමයි මාතරා කියල කියන්නේ. හනිද එතක මාත්‍රා කීහිපයක් මෙවා ඇත්තරනම චෝටි කාලද අප ඉගෙන ගන දෙවල් ම උසස් පෙලේදීම යම්කිසි මතක් කිරීම අක්ගල. ලාවා ඇතුලත ගලන්ඩ කරනවා එකයි මම බෝඩ එකවුනත් නොලිව මංහිතන උසස් පළ කර දරුම් මේ සේලු දේව දැනුවත් විය යුතුයි මේ කාලය වනවිට ඉතින් මාත්‍රර කියෙල කියන්නේෙ කාලයේමන්න කුඩාම මින්ම්ම ති මාතරා කහිපයක් එකතු වෙලා විභාග හැදෙනවා විභාග කීපයක් එකතු වෙලා ආවර්ථයක් හැදෙනවා ආවර්ථ කීපයක් එකතු වෙලා සම්පූර්ණ තාාලයක් නිර්මාණය වෙනවා ඉති මොනාදමි ටේකා කියල කිය නදැ තා නිර්මාණමෙන ඇැති කතා කලානි ටේකා කියලා කියන මනන්ද ටේකා කියන පදවලට තාලඩනම් ගොඩ ඉතිහාසයක් දීර්ග ඉතිහාසයක් තියෙනවා නමුත් ටේකා කියන කියන පදවලට ගැනෙ යම්කිසි තාල බාණ්ඩයකින් තාලවාධිවාණ්ඩයකින් වයන පද වලට තම අප ටේකා කියර කියන්නේ ටේකාවට එතරම්ම දීර්ග ඉතිහාසයක් නෑපුතේ ඉතින් ඒ අවරුදු හාර්සියයක් අතර ඉතිහාසක ලිකිති ඉතිහාසයක් තිය බවට තමයි සාක්ෂි ලැබෙන තින්බේ සවර තාල පස්ථාරගත කිරීමේ දී විදි දෙකක් භාවිතා කරනවා කියලා අප පොප්පත්වල අද්‍රගන් ලබෙන එක තමයි. බහත් කැන්ඩය පරිතුමා විසින් නිර්දේශ කර තියෙන විදිසාහ විශ්ු දිගම්බර් පලුෂ්කා පතුමා විසින්. දශගත කරල තියෙන විදිිය. ඉතින් මේ විද්ධී දෙකානුවම තාාල ප්‍රස්සාර ගත කරන්න පුළුවන් නමුත් අප තාාල බාත්කණ්න්නේයේ පණිතුමාගේ සිද්ධාන්ත මත තමයි බහුලවම ශීල්ලංකව තුල ප්‍රස්ාර ගත කිරීමක් තක්ට ලබෙන්නේ ඉතිං ඔන්න තාාලය ගැනවන්න. කිසි ැදලී කිරීමක් කලා ඉතින් මේ තාල දැමීම. අපිට අප ස්කෝලදිී තිගරගන්නවා තාලදානකොට තාර්දාල විදිහක්තියනවා. අපි තාාල දෑතින් රෝපණය කරලා පෙන්න්න විදිහක්තිය නො බලාවෙේ වාදනය කරනට අමතර ඉතින් ඒක ඔගොලන්ට විශය නිර්දේශයදීත් අප පන්තිකාමරිදිී තිගෙනගන්නවා ඒ වගේම. උසස් වෙලා ප්‍රායෝගි පීක්ෂණ වල දිීත් අනිවාර්රෙන් ම ගොලට සිද්ධ වෙනවා තාලයක් නිරූපනය කරන අපි මං උදාහරණයක් කියර පෙන්නම්. උදාහරණ දාදර තාලය කළෙන හිතන්නකෝ. හා, දී, නා, තා, තූ නා දා. ඔන්න මෙහම මෙන්න මේ විදිහට තමයි තාලය දැම්මේ. එතකට අපේ තාල දැමීමේදී ක්‍රම බලන්න අනුගමනය කරන ආකාර දැත් එකනකට ගැටීම. ඒවගේම දැත් වියෝග සංයෝග කිරීම එම ගැටීමකෙන් සංයෝග කිරීම විම ඇත් කරනහොට අපි වියෝග කිරීම දෑැත් සංයෝග කිරීමම භාවිතා කරනවා අපි දැත් වියෝග කිරීමම් භාවිතා කරනවා ඒවගේම මෙහෙම වන්මත්ල මත්තට සුළගිල්ලේ ඉන්න දකුණොත්ලෙෙන් මෙහම සුලැගිල්ල ඉන්නම් ඇංගිලි පිළිවෙලකට ගණනී කිරීම තුළුණු තාලය නිරූපණය කරන ඕන්න දැන් අපි කතා කලා බලනපිය කතාකරපුු පිළිවෙල තාාලය, ක් ඉතිහාස න්දර ගත කහමදමින් තැලීම තුළින් තාලි නිර්මාණය වන කිය ඉට පස්සේ තාලය ටේකා ගැන කතා කලා තාාල නිරෝපණය කරන ආකාරයන් අපි කතා කළා තවමනාද. එම කතා කලා එතකොටඔන් තාල නිරෝපණය කන කාර සුනා අපි කතා කලා ඒ වගේම දැන් අපි කතා කරන්න යනවා තාල ගුණ කිරීම කියනදේ. තාල ගුණ කිරීම කියදේ තාද අපි මෙම තාල ා දිං දිං ාා දිං දිං ා ධා ට ති දිං ති ා කියලා ஒන්නම ත්‍රරිතාලය දැම්මයිති ොට ත්‍රරිතාලය ගුණ කරලා නිරපණ කරන්නේ කොහොමද 32ထသထသသသသသသသထသသသသ කිය ອ ගන நிරප ක ဖ ສගන කියන්නේ ටේකාවම හතර පාරක් අප නි තේකාව කටින් මම කිව්වා ඒවගේම අරතාල ඒ ආකාරයෙන්ම තමයි අතේ නිරූපනය වඋනේ එතකොට අන්න ඒකාරෙන් තමයි තාල ගොුණ කිරීම කියද නිරූපණය වෙන්න ඒවගේම ලියන්නත් අපි යක පුරුදු වෙන්න ඕන ම මෙත ්‍රතාලය ලියලා තියෙනවා සමගුණය මේකට කියැනෙ පලවෙනි ගුණට සමගුණය කියල කියන්නේ එතකොට අපි දෙගුණේ කියලා ම බෝඩ් එක ඉඩ නැති නිසා ලියනවා දිං මෙම මාත්‍රා දෙකක් එකට වෙන්න ඕනේ දෙගුණේ ලියනකොට ඉටබස්ස දිංදා දිංදා තිදා එතකොට ධාදිං දිිංදා කියනත් මේ පලවනි විභාගය තුළම ලියවිය යුතුයි ධාදි දිිංදා ධාදි දිිංදා කියනක මේ පලවිනි විභාගය තුළ ලියවිය යුත්තුයි. ඊට පස්සේ ධාතිංතිංතා තාදිින් දිිංඩා එතකොට මේ හතරම මේ දෙවැනි විභාගය තුළ ලියවිය යුතුයි. එතකොට සම්පූර්ණ විභාග දෙකකින් තාරය ලියලා වසන් වෙනවා එතකොට ඒ විභාග දෙකම ආයි මෙතනත් ලියවෙනවා. එකෙන් සම්පූර්ණ තාලයේ දෙගුණේදී දෙපාරක් ලියවිය යුතුයි එක තමයි තාලය ගුණ කිරීමකදී ලියන්නේ තු තුම් පාරක් ලියනොනම් මේ එකක තුන් පාරක් ලියවිය යුතුයි මේ විභාග මාතරා එකට එකතු කරල තුන් පාක් ලියව යුතුයි හතර ගුණේ ලියනොනම් මේ සමගුණේ වගේ හතරක් ටේකාව මේ විා විභාග තුල්ලදීම ලියවිය යුතුයි එහෙමයි ගුණකිරීම සිද්ධ කරන්නේ . ඒගේම අපි චුක්්ටම් මතක් කරුම් සමග්‍රහය සමග්‍රහයකෙ මොකක්ද චුක්්ටක් සමග්‍රහය කියල කියන්නේ තාලයේ ප්‍රබලම ස්ථානය එක මෙහම නිරූපණය කරන්න සමග්‍රය දැත් සංයෝග කිරීම නිරූපණය කරනවා. ඒවගේම අනුතාල මෙම නිඩ නිරූපණය කරනවා කාලිය කියල කියන්නේ තාලයේ දුරලම ස්ථානය ඒ මෙම දෑත් වියෝග කිරීමකින් නිරූපණය කරනවා. ඒවත් මතක් කරන ගමම අපි තව යමු විභාගක දිහන තා ප්‍රශ්නයක් තමයි තාල සංසන්ධනය කිරීම. තාල සංසන්ධනය කිරීම. තාල සංසන්ධනය කිරීමේදී. අපිට දුයපුොතේ අපේ නිර්දේශිද තාල කිහිපයක් යෙදෙනවා ඒවගේ ඒ නිර්දේශිත තා එක ආකාරයට සසන්ධනය කරල පෙන්නන්න කියලා විභාගක දදනවා විභාගවලදී දෙෙන යින්මම තෝරගත්තා. ප්‍රසිදධම නිතරම යදන කත්තමයි ඒ චතාතාල සසධනය කිරීම එකොට ඉස්සල්லாම மாත්‍රා ටකාාව තාල සඥා. මාත්‍රා ටේකාව තාල සඥා කියලා මේ පැත්තෙන් ලියලා තමයි අපි මේවා නම්කරගෙන යන්නේ. ඉතින් මෙතන තියෙනවා එත්ටාල්ස චෞතාලය දෙකම. ඉතිං අප කතා කරමු මේකේ මේ තාල දෙකේමක් තියෙන සසාමානතා මනවාද කියලා. සමානතා සමානතාලයකොට මං කලනුත් පැහැදි කරලා දිල තිෙන කලින් වීඩියෝවරදි සමාන කිරීමම් ඉස්සලාම් ලේලා වෙනස්කම් අසමානතා. ලියන්න තකොට සමානතා මේ තාාල දෙකම උත්තරභාරතිය පදධතියට යිති වෙනවා. එතක මේ තාල දෙකීම මතතා දොලහක් නිරූපණය වෙනුවතුක තා සඥා මේ තාාල දෙකීම සමානයි වගේම විභාග ප්‍රමාණය හයයි එක සமானයි එතක තාල සඥා සමග්‍රහය කලිය දෙවනි අතාලය කාලිය අුතාහතා විදිරි තමයි භවිතාාව වෙන් ඉතින් මේ තාල දෙකම. විළම්බලය වාදන සඳහා තමයි ප්‍රමුකව යොදාගන්නේ දෘතලය නොය දෙන අනමේ ඒතා වගේම චෞතාලු දෘතලායෙන් යදදාගනමස්ථා තියවා ඒවගේම අසමානතා ගත්තහම ඒත්තාලය කයාල්ගානය ශෛලය සඳහා යොදාගන අතර චෞතාලය දෘපත් ගාන ශෛලය සඳහා ප්‍රධාන බාණ්ඩයක් වන ඒත්තාල් තබ්ලාවෙන් වාදනය කරන අතර චෞතාලය වාදනය වෙන්නේ පखाාවච්චිකින්. ால் டேக்காரத்தவ ධනண සෘතව කිය ඇතුළටහිම වාධන කண பාවஜ வாන කරண චௌத்தால் ඉතා றுத்தව ශදෙන් වැடிவ வாதே කරணும்.த்துක தවத்தன கம தයිති துக்கே மது டேக்காவ වෙන டேக்கா வந்த ව வி ගளති மாතரா ගண சமான தால ச் சமான டேக்காව වෙන. உவாගේ තාල පාඩමේදී තාලයක තාලය නිරූපණය කිරීමි ඉතිහාසය තාලය ගුණ කිරීමේ ක්‍රම සහ තාල සංසන්ධනය කරන ආකාර අපිට ඉගෙනගැන් ගණ්ඩ පුළුවන් ඉති මේ පාඩමෙන් මඟ පෙන්වීමක් අර ගෙන හිතුරු තාල පිළිබඳවත් ඔොගොලො හොදාවබෝධයක් තනිවම ගොඩ නඟ ගන්න හැකියාව ලැබයි කියලා මම් බලාපොරත්තුයනවා පාලම ඉතා හොඳින්. පැත්ල වෙන්නැති කියෙන මොමයිශ්වාස කන්න ඉතින්දයෙකුතේ. අපි තවත්දවසක මිනත් පාරමක්තුරින් හමයොම එතෙක් ඔබට සුබ දවසක්. ආයබුවන්.